ඉදිරියේදී පත්වෙන ජනාධිපතිවරයාට තියෙන ලොකුම අභියෝගේ තමා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ලෙස ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද කියන ප්‍රශ්නේ. අද අපි ණයබරින් මිරිකිලා ඉන්නවා, දේශීය කම්හල් වහලා දාලා තියෙනවා. අද අපි ගිවිසුම් අත්සන් කළා තිනෝ බොහෝ විදේශිකයන් එක්ක. දැන් කොතනද අපි පටන් ගන්න? මෙතෙන්දි මගේම ප්‍රධානතම කාර්යභාරය වෙන්නේ දේශීය ආදායම ඉහළ දැමීමට ක්‍රමවේද සකස් කිරීම. අද අපේ කම්හල් කඩදාසි කම්හල්, ඇඟලුම් කම්හල්, ඒ වගේම පේෂකර්මාන්ත කම්හල්, මේවා අපේම කම්හල් වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අද බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් නැත්තම් අපේ රටේ තියෙන ඒ විදේශිකයන්ගෙන් ඇවිල්ලා තියෙන කම්හල් වල වැඩ කරන සේවකයින්ට ජීවත් වෙන්නේ ඉතාමත්ම අඩු ප්‍රමිතීන් මත. පළමුවෙන්ම අපේ රට බිලියන ඩොලර් බිලියන 56ක් අපි ණය නිසා මගේ කාර්යභාරයේ වෙන්නේ දත්ත රැස් කිරීම. මුළු මාස 3ක්ම දත්ත රැස් කිරීම, ඒවා විශ්ලේෂණ කර බැලීම, මේවා කෙසේද වියදම් වෙලා තියෙන්නේ, මොනවද වෙලා තියෙන සංවර්ධනය, ඊළඟට මේ සංවර්ධනයේ තියෙන හිස්සැන් වලට දේශීය කම්කරුවන්ට නැත්නම් දේශීය ආදායම දේශීය කම්හල් අයිතියට නැත්නම් ඒ ව්‍යාපාරිකින්ට ආරාධනයක් කිරීම ඔවුනට ඇවිල්ලා මේ සඳහා ආයෝජනයක් කරන්න කියන එක. ඊළඟට තවත් දේවල් තියෙනවා විදේශීයෙන් ගේනල්ලා අපිට නැතුව බෑ, ඒ තාක්ෂණය මෙහාට ගේන්න අවශ්‍ය වෙනවා. අද අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ජනවාර්ගික අර්බුදය. අපි ඔක්කොම හොඳට හිනා වෙනවා හැමෝත් එක්කම. අපි ඔක්කොම ලස්සන ෆොටෝ ගන්නවා, උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව, දකුණේ ජනතාව කියලා. නමුත් හිත ඇතුලින් වේදනා විඳින ජනතාවක් අද අපේ රටේ ඉන්නේ. මගේ බලාපොරොත්තුව ඉදිරි අනාගතේ මා ජනාධිපතිතුමිය වෙච්චහම මාය විශ්වාසය තියෙනවා වෙනයි කියලා. ඒ වුණාම සියලු ආයුධම්පත්වල තියෙන ජාතිය පිළිබඳ ප්‍රශ්න කිරීම සහ ආගම පිළිබඳ ප්‍රශ්න කිරීම ඉවත් කරනවා. මේක නිසාද අපේ රටේ තරුණ පරම්පරාවට හිතෙන්නේ මේක මගේ රට නෙමෙයි කියලා? ඒ අය නම ලිව්වාම, ජාතිය ලිව්වාම, ආගම ලිව්වාම එයාට රැකියාවල් අහිමි වෙලා තියෙන ඕන තරම්. ඒවා අපි හැමෝම දන්න දේවල්. මේවා අලුත් දේවල් නෙමෙයි මේ රටේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ අයට ආයුධම්පතේ අංකය තමන්ගේ නම විතරයි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඒකට හේතුව ලිපිනේ ලිව්වහම ඒ අය ලිව්වන් පස්සේ මොකද්ද ජාතිය කියලා, ආගම කියලා, ඒ අයට රැකියාවල් අහිමි වෙන නිසා මීට පස්සේ මේ රටේ තියෙන මේ ඉන්නේ ශ්‍රී ලාංකිකයින් විතරයි, වෙන අන් කිසිවක් නෙමෙයි. මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අවශ්‍ය නම් අපි ඒකට සූදානම්. ඒ සූදානම් වගේම මේ රටේ වෙනසක්, ක්‍රමවේදයේ වෙනසක් ගෙනීමට සූදානම්. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ දූෂණයෙන් තොරව, වංචාවෙන් තොරව, බලය රැඳීමෙන් ජනතාවට ජීවන බර වැඩි කරලා මේ රට ලෝකයේ විහිළුවක් බවට පත් කරලා තියෙන තත්ත්වෙන් මේක ගලවලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගෙදර යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ රටේ මේ 225 ගහගත්ත මිරිස්කුඩු ගහගත්තා. ඒ වගේම ඒ අය අප්‍රේල් මාසයේ සිදුවෙච්ච සිදීමිට වගකීමක් ගත්තේ නැහැ. අවසානයේ විදේශයෙන් කුණුත් ගෙනාවා ලංකාවට. ජාත්‍යන්තර බාසල් කන්වෙන්ෂන් නීති පවා කඩකිරීම් කරලා. ඉතින් ඒ නිසා අපිට ඒ 225 අවශ්‍ය නැහැ. මේ රට වාසනාවන්ත රටක්. මේ රට වෙනසක් අවශ්‍යයි. මේ රට දීප්තිමත් රටක් කරන්න පුළුවන්. අපේ රටේ ඕනතරම් උගතුන් ඉන්නවා, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, විශ්වවිද්‍යාලේ ඔවුන් සහභාගි කරගෙන මේ රටේ දේශීය කර්මාන්ත දියුණු කරන්නට පුළුවන්. අපේ ජනතාවට තමන්ගේ ඔවුන්ගේ ශක්තිය වැඩි කරලා, ඔවුන්ගේ ආදායම වැඩි කරලා ඕ තමන්ටම තනියම ගෙයක් හදාගන්න පුළුවන් හැකියාවක් ඇති කරනවා. ඒ වගේම ජනතාව තුළ සමගිය එකතු වෙච්චාම උතුර නැගෙනහිර දකුණ එක හා සමාන සංවර්ධනයක් සිද්ධ වෙනකොට, ජනතාව සතුටින් ඉන්නකොට මේ සාමය ඇති වෙනවා. එතකොට අපිට මේ භීතියක්, බෝම්බ ගැන බයක්, වෙඩිතීම් ගැන බයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියන්න ඕනේ කාන්තාවක් විදිහට මා විශ්වාස කරන දේ තමා මේ රට ඉතාමත්ම ප්‍රීතියෙන් ඉන්න නිවසක් කොහොමද තියෙන්නේ, දරුවන් සතුටින් අම්මයි තාත්තත් එක්ක ඉන්න ගයක් කරන්නේ කොහොමද, ගයක් පැවතෙන්නේ කොහොමද, ඒ හා සමාන රටක් අපි නිර්මාණය කරන්නට අත්‍යවශ්‍යයි.